තිබිච්ච වාහනය ගැන අත්වාසින් කියන තිබෙනවා නම් මට ජපානයෙන් වාහනය පරිත්‍යාග කරන්න සූදානම් වෙනකොට මට මේක විකුණ ගන්න ඕන තිබුණා. නමුත් මේ 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 වාහනේ නියම අයිතිකාරයා මාන්නක් පෙරුම්ටේ අධිපති අපේ මාන්නක් පෙරුම් මහත්තයා නියම අයිතිකාරයා. අන්න එයා ළඟට ගිය තොරතුරු ඔක්කොම එයා කියයි. ඒ නිසා මට වාහන දෙකක් අවශ්‍ය නැති නිසා තමයි මේක මම දෙන්න රහත්ති කළ දුන්නේ. නමුත් මෙතුමිය මාන්නපරම මැතිමාගෙන් මගේ අවසරය ඉල්ලගෙන කියලා පිටිනු කරලා දරගෙන ගිහිල්ලා ශ්‍රී ලංකා ජයසේකර මහත්මිය මේ වාහනේ විකුණලා තිබුණා මේ කට්ටියකට. නමුත් මට මුදල් දුන්නේ නැහැ. ඒකයි. මට මුදල් ලැබුණේ නැහැ. ඒ මුදල් නොලැබී නිසා තමයි දැන් පොලිසිය හරහා නඩුවක් යන්නේ අධිකරණය. දැන් ඒ නඩුව අහනවා. ඔබ වහන්සේගෙන් එතකොට බලෙන්ද මේ වාහනේ? නෑ බලෙන් ගත්තේ නෑ. මට විකුණන්න ඕනේ තිබිච්ච වාහනේ එතුමිය මුදල් දෙන්නම් කියලා ගත්තේ. එතුමිය. විකුණලා සල්ලි දෙන්නම් කිව්වා. ඔව්. කීයටද මුදල් කොහොමද? ඒ මම කියනවා ඒ සම්පූර්ණ වාහනේ මිල මුදල මුදල දන්නේ අපේ මණ්ඩපවල මැත්තමයි. ඒත් මම දන්නේ නැහැ කියන්නේ. මම දන්නේ නැහැ කියන්නේ. මම ඉල්ලුවේ මාන පෙරමහතන දීල මට අද වටනාකම දෙන්න කියලා. VIT එකක්. ඔව්. නෑ එතුමිය නිර්මාණ කරලා අප පිට දැන් ඉදහස් වෙලා ඉන්නේ. එතුමිය. නෑ අට එකක් කියන තියෙන්නේ මොකෙක් හරි මාධ්‍යමකට කෙනෙකුට චෝදනා කරනවා නම් යපාර දැනගෙන චෝදනා කරන්න ඕනේ. කට තමන්ට කට තිබුණාට හැකියාව තිබුණා අයි තිබුණාට චෝදනා කරේ වැඩක් වෙන්නේ නැහැ. දැගෙන මෙයා ගන්න. මට මේක ලොකු විතරයි මම මොකට මම මාධ්‍යයට කරලා නිර්දෝෂයෙන් මට මම වරදක් කරලා නැහැ. ඉතින් මම නිර්දෝෂයෙන් ඕනේ මාධ්‍ය හරහා. මම මේක උසාවිය හරහා ඉදිරිපත් වෙනවා සියල්ලම. ඒකයි. බලන්න සාදුගේ වාහනේ අරගෙන ඒ වාහනේ විකුණලා සල්ලි දීලා නැහනේ. සාදුට V8 එකක් තමයි දෙන්නේ. ඒ V8 එක සාදු විකුණලා සල්ලි ගන්නකොට දැන් වාහනේ මාන්නපරෝ මහත්තයයි කියලා කියනවා. ඉතින් වාහනේ V8 එක සල්ලි විකුණලා සල්ලි වාහනේ විකුණලා සල්ලි දුන්නේ කියන්නේ ඉතින් මාන්නපරෝ එකෙන් ගත්තද දන්නේ නැහැ. කොහොම හරි V8 එක විකුණන්න දීලා කාන්තාවක් විදිහට රක්ෂිත වන්දනාගාරගත කර සිටින තිලිනි ප්‍රියමාලි නෙමෙයි කොළඹ නාගරික මන්ත්‍රීනීවරයක් මේ වාහනේ අරගෙන ගිහිල්ලා විකුණලා අපේ සාදුට සල්ලි දීලා නැහැ. බලන්නකෝ මේ වගේ වැඩ කරනවද කියලා. අපේ ගරුතර මහා සංඝරත්නයේ V8 එකක් විකුණලා ඉවර වෙලා කෝටි 3කට වඩා වැටි ප්‍රාඩෝ V8 වර්ගයේ ජීප් එක මේක අරගෙන ගිහිල්ලා විකුණලා ඇයි අපේ හාමුදුරුවන්ට සල්ලි ගෙනත් දුන්නේ නැත්තේ? මේවා මහා එන ගහන අපරාධනේ. හාමුදුරුවෝ මේ කෝටි 3 සල්ලි එන කන්නේ බලාගෙන ඉන්නේ. හාමුදුරුවන්ට ජපානයනුත් වාහනයක් හම්බෙනවලු. වාහන දෙකක් මට වැඩක් නැහැ කියලා අපේ හාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් හරිම සතුටුයි නේද බෞද්ධ පින්වතුනි? අපේ හාමුදුරුවන්ට ජීප් රථයක් තියෙනවා. ඒක කෝටි 3යි. ගමේ අයට කොච්චර සතුටක්ද නේද අපේ හාමුදුරුවෝ V8 එකේ වඩිනකොට? අනේ බුදු හාමුදුරුවෝ මෙතුවක් කාලයක් නොරැඳී සිටියේ ඒක බොහොම වාසනාවන්තයි කියලා අපි හිතනවා. බුදුහාමුදුරුවෝ දැක්කනම් මේ දේවල් මොන දේවල් බවට පත්වේවිද? අනිත් එක තමයි අද වෙනකොට එක රටක් එක නීතියක් බලකායේ සභාපති මතකනේ අර ගලගොඩත් ඥානසාරහාමුදුරුවෝ අධිකරණේ පෙනී ඉන්න කියලා තියෙනකොට පෙනී ඉඳලා නැහනේ බලන්නකෝ. ඉතින් එතකන් උන්වහන්සේ එක රටක් එක නීතියක් බලකායේ සභාපති. අනේ ඉතින් දෙයියනේ කියලා අධිකරණේ හමුවේ පෙනී නොසිටීම නිසා වහාම අත්තරංගුඩ ගන්න කියලා ගලගොඩත් ඥානසාර හාමුදුරුවන්ට අද අධිකරණේ වරෙන් තුනිකුත් කරලා මුස්ලිම් ප්‍රජාවගේ හිත විදවීමට කටයුතු කර ඇති බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් තමයි උන්වහන්සේ කෙරෙහි අද අධිකරණේ විභාගයට ගන්න නියමිත වෙලා තිබුණේ. ඉතින් ඒ හින්දා ආපු නැති හින්දා ඔන්න උන්වහන්සේටත් වරෙන් තුනිකුත් කරලා ඉතින් නීතිය සාමය කාර්යසාධක බලකායේ සභාපති විදිහට කටයුතු කරන්නේ උන්වහන්සේ. අරහෙන් අපේ කුලපති හාමුදුරුවන්ගේ V8 එක විකුණන සල්ලි දීලා නැහැ. මෙහෙන්
මේ නීතිය සාමය හදන්න දාපු අපේ හාමුදුරුවෝ අධිකරණයෙන් එන්න කියලා දිනවට ගිහිල්ලා නැහැ. ඉතින් මේ දේවල් දිහා බලනකොට මේ ලෝක විනාශය නෙවෙයිද? මෙච්චර කාලයක් ජාතිය ආගම රට කියලා ඔළුව උඩ තියාගෙන ගියාට අපේ සමාජය ඇතුලේ ඒවා පාවිච්චි කරලා තියෙන්නේ දේශපාලනයේ ඡන්ද ගන්න විතරයි කියලා දැන් ඔබට තේරෙනව නේද? නෙළුම් පොහට්ටු අතට දීලා අනිවාර්යෙන් රටේ යුතුකම ඉෂ්ට කරන්න ඕනේ. කැලණිය නයා පෙන්නන ගමන් අපේ හාමුදුරුව කිව්වෙත් ඕක. V8 එක විකුණලා සල්ලි දීලා නැති හින්දා හාමුදුරුව මාධ්‍යයට කියන්නේ වංචාවක් කළා මට මගේ කෝටි 3 දුන්නේ නැහැ කියලා. එක රටක් එක නීතියක් එකේ හාමුදුරුවන්ට එන්න කියලා තිනුට උසාවිය අඩුම තරම එක රට එක නීතිය බල්ලට ගිහිල්ලා උන්වහන්සේ උසාවියට ගිහිල්ලත් නැහැ. ඉතින් මේ විතරක් නෙමෙයි. තව ඕන තරම් තියෙනවා. අපි ආදර්ශමත් වෙන්න ඕනේ. අත්හරින්න කියලා අපි දායකින්ට කියනවා නම් ඒ දායකයොන්ට වගේම ඒක ඒ කියන පාර්ශවයෙන්ටත් අදාළයි. අත්හරින්න 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 ජීවිතයේ සසරට බැඳෙන්න එපා. බැඳීම් ඇති කරගන්න එපා. ඒක V8 එකකට වෙන්න පුළුවන්, තනතුරකට තාන්න මාන්න එකට වෙන්න පුළුවන්. ඒවට බැඳෙන්න එපා. අපිත් ඉල්ලන්නේ ඒකයි. අද වෙනකොට බුදුහාමුදුරුවෝ මිහිපිට නොමැති එක කොතරම් වාසනාවක්ද කියලා අපිට හිතෙන්නේ. උන්වහන්සේට සක්විති රජකම හම්බුණා. උන්වහන්සේ සක්විති රජකම බාරගත්තේ නැහැ. උන්වහන්සේට රජෙක් විදිහට ජීවත් වෙන්න ඇති තරම් හැකියාව තිබුණා. උන්වහන්සේ ඔක්කොම අත්හැරියා. වනගතව ජීවිතය ගෙව්වා. අනේක විද දුක් දෝමනස්යන්ට මුහුණ දුන්නා. ඉතින් මේක තමයි අපේ රටට හෙළ ගැහුනේ. මේ රට මේ විදිහට විනාශ වෙනවා කියන්නේම මේ සියලු දේත් එක්ක කියලා දේ අමුතුවෙන් තේරුම් ගන්න එපා. රටක එක පැත්තක් විතරක් හරියට තියෙන්නේ නැහැ. ඒ කියන්නේ රටේ ඔක්කොම හොඳ වෙලා ආර්ථිකය විතරක් අවුල් යන්නේ නැහැ. මුළු පද්ධතියම මුළු සිස්ටම් එකම බිඳ වැටෙන හින්දා තමයි හැම දෙයක්ම බිඳ වැටුනේ.